කෘතවේදීත්වය දන්න ජනතාව අද ප්‍රේමදාස මහත්මන්ව සිහිපත් කරනවා ප්‍රේමදාස මහත්මන්ව සිහිපත් කරන මේ මොහොතේදී මගේ මතකයට එනවා එතුමා නිර්මාණය කරපු කවියක් එතුමා ලියපු ඒ කවියේ එතුමාගේ දැක්ම සම්පූර්ණයෙන්ම ගැබ්බෙලා තිනවා කියලා මම විශ්වාස කරනවා අර වැලි ඇටයයි පුතේ මහා කතරේ බලය දිය බිඳුවයි දුවේ මහා සයුරේ බලය මෞබිම දේව් බිම කර ගැනුමේ බලය පොදු ජන සපත සදුමයි අප සතු බලය මයිතන මේක සජිත් පුතාවත් දුලාංජලි ඉදුවත් අමතනවට වඩා ජනාධිපතිතුමා ඇමතුවේ මේ පොළවේ ඉන්න සියලු තරුණ දරුවන්ව සියලු තරුණ පුතුන්ව සියලු දුවරුම කියලා මම හිතනවා පොඩ්ඩක් මේ කවිය ගැන කල්පනා කරලා බලන්න මහා කතරේ බලය එතුමා විශ්වාස කළා කිව්වා වැලි ඇටයයි කියලා මහා සාගරයේ බලය දිය බිඳුවයි කියලා එතුමාගේ දැක්මේ පදනම තිබුණේ මෙතන තමයි එතුමා පුංචි මිනිස්සු ගැන විශ්වාස කළා මට මතකයි මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වෙලා ඉඳද්දි ආනන්දට ආපු වෙලාවේ ප්‍රේමදාස මහත්මයා කරපු කතාවක් පිරමිඩයක් ගැන කිව්වා එතුමා කිව්වා පිරමිඩයේ තියෙන්නේ පහළින්ද ඒ ශක්තිමත් පදනම ඔයාලා දන්නවා තුන් මුලස් විදියට ඒ පිරමිඩය පල්ලහැ ශක්තිමත් වුණොත් තමයි උඩ රැඳිලා තියෙන්නේ කියලා එතුමාගේ දැක්මේ පදනම වුණේ ඒ චින්තනය ඇති නැති බැරි මිනිස්සුන් ඇති හැකි මිනිස්සු කිරීම දිලිඳුකම පිටු දැකීම ශ්‍රී ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට අඳුන්වල දුන්නේ ප්‍රේමදාස නායකතුමා ඒ දැක්ම මත තමයි එතුමා වැඩ කළේ අවුරුදු 4 මාරක් මෙරටේ ජනාධිපති දුරේ දරපු ඒ කාලේ එතුමා කරපු ක්‍රියාවල් ගැන අද කී කතා කරන හැමෝම මතක් කළා අපිට දිගට පිළිගස්සන්න පුළුවන් එතුමා ජනසවිය ගැන මෙරටේ තුන් වේල ගැට ගහ ගන්න බැරුව ඉන්න ජනතාවට එක වේලක් හරි කන්න දෙන්න ජනසවිය හඳුන්වලා දීම ගැන කතා කරද්දී එතුමාගේ ප්‍රතිවාදීන් එතුමාට හිනා වුණා ඇඟලුම් කර්මාන්ත ශාලාවල් ගැන කතා කරද්දී එතුමාගේ ප්‍රතිවාදීන් එතුමාට හිනා වුණා මතක් කරලා බලන්න එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙරටේ බලය ගන්න ඉස්සෙල්ලා උග වැඩි උගත්කමක් නැති අපේ ගම්වල ගෑනු දරුවන්ට තිබිච්ච රැකියා අවස්ථාව තමයි නාගරික ප්‍රදේශවල ප්‍රභු පවුල්වල ගෙවල්වල කුස්සිය රස්සාව ඒකේ නිමාවක් දැක්කේ ඇඟලුම් කර්මාන්ත ශාලා ඈත ගම් දරව් වලට ගෙන යාමින් පස්සේ ඇඟලුම් කර්මාන්ත ශාලා 100 ඊට පස්සේ 200 වුණා අද අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත්ම අංශයක් බවට පත් වෙලා තියෙනවා ඇඟලුම් අපනයනය එතුමා කල්පනා කරපු විදිය හිතලා බලන්න දුප්පත් මිනිස්සු ගැන එතුමා කල්පනා කළේ මේ සමාජයේ නැතිබැරි මිනිස්සු වෙනුවෙන් විශාල පරිවර්තනයක් ඇති කරපු නායකයෙක් ප්‍රේමදාස ජනාධිපතිතුමා 50 දශකයේදී මේ රටේ දේශපාලනය එක්තරා අන්තවාදී සිංහල පමණක් කියන සටන් පාදයට එක්ක එක්තරා අන්තවාදී ප්‍රවණතාවයකට යොමු වෙද්දී එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ බහුතරයේ තිබිච්ච සියලුම මැතිවරණ කොට්ටාෂ අහිමි වන තත්වයක් උදා වුණා එක්සත් ජාතික පක්ෂයට ආසනයක් දිනන්න නම් ඒ ආසනයේ කතෝලික උදවිය මුස්ලිම් උදවිය දෙමළ උදවිය වැඩි ඡන්ද ප්‍රමාණය තීන්දුව කරන ආසන තමයි එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ මේ තත්වය වෙනස් කිරීමේ කාර්යභාරයේ මූලික කටයුත්ත කළේ විශාලතම භූමිකාව ඉටු කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමාය කියන එක අමතක කරන්නට එපා එතුමා ගමට කතා කළා බෞද්ධ ජනපද නෙමේ විශ්වාසය දිනාගත්තා ඒ නිසා එතුමා අවසන් හුස්ම හෙළනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැරි වුණා සිංහල බෞද්ධ බෞතරයේ ඉන්න මැතිවරණ කොට්ටාස කිසිවත් ජය ගන්න ඒ තත්ත්වෙට මේ පක්ෂය පරිවර්තනය කළේ නාගරික පන්තියට සාම්ප්‍රදායික පවුල්වලට ගමට නෙවෙයි ධනවත් පන්තියට සීමා වෙච්ච පක්ෂයක් කියන හංවඩුව වැදිලා තිබිච්ච එක්සත් ජාතික පක්ෂය පොදු ජන පක්ෂයක් බවට පත් කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කල්පනා කළේ එතුමා සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනාගත්ත පමණක් නෙවෙයි මට මතක් වෙනවා එතුමා ජනාධිපති දුරේට පත් වුණාට පස්සේ සිරිකොත මන්දිරයේ කරපු කතාවක් එතුමා මොනවද කිව්වේ කතාවේදී එතුමා කිව්වා මේ ජනාධිපති ඡන්දෙන් 50%කට වැඩි ප්‍රමාණයක් මට ඡන්දෙ දීලා තියෙනවා මම මේ 50%ට වැඩි පිරිස 51 ජනාධිපතිතුමා හැටියට මම කල්පනා කළොත් 49%ක් මට අහිමි වෙනවා මට එහෙම වැඩ කරන්න පුළුවන්ද එතුමා ප්‍රශ්න කෙරුවා සිරිගොත මන්දිරයේ කරපු කතාවේදී තවත් කරුණක් එතුමා කිව්වා
Mirate, single about the Janata, theatre, Hatta, with the Innova, single about the Catheter, I'm a single about the Janati, but you had a Vatican, the Giot, Mirate, Anada, the Mono Veda. එතකොට අනික් ජනකොටස්වල ජනතාව ඒගොල්ලන්ගේ දුක වේදනාව ගැන සරණ පතන්ට කාගාවරද යන්නට ඕනේ ප්‍රේමදාස වැයතුමා කල්පනා ප්‍රශ්න කෙරුවා ඒ රැස්වීමේදී ප්‍රශ්න කළා කිව්වා මම වැඩ කරන්න ඕනේ 51 ජනාධිපති හැටියට නෙමෙයි මම වැඩ කරන්න ඕනේ 70 ජනාධිපති හැටියට නෙමෙයි මම වැඩ කරන්න යන්නේ 100ක් ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා හැටියටයි කියලා එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා එතුමාගේ වචන අදටත් වළංගුයි කියලා මම විශ්වාස කරනවා ප්‍රේමදාස භූමිකාව විග්‍රහ කරද්දී මම විශ්වාස කරනවා ලෝකය අද ගෞරවයෙන් සමරන නායකයන්ගේ නාමාවලියට ප්‍රේමදාස නාමය එකතු කරන්න පුළුවන් එක්කෙනෙක් ලින්කන් ජනාධිපතිතුමා අවුරුදු 150කට වගේ ඉස්සර කාලෙකදී ඇමරිකාවේ වහල්භාවය නැති කරන්න නිර්භීත තීරණයක් ගත්තා කළු මිනිසුන් බැඳලා තිබිච්ච බැමි ලියලා ඒ මිනිසුන්ට මිනිස්සු හැටියට ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය සහයෝගය පෙළ ගැස්ුවේ ලින්කන් ජනාධිපතිතුමා අවුරුදු 150කට වැඩි කාලයක් අද ගත වෙලා තියෙනවා ලින්කන් ජනාධිපතිතුමා වහලුන්ට නිදහස දීලා අවුරුදු 150කට පස්සේ තමයි දකුණු අප්‍රිකාවේ කළු මිනිසුන්ට නිදහස ලැබුණේ ඒ නිදහස ලබා ගැනීමේ සටනට නායකත්වය දුන්නේ නෙල්සන් මැන්ඩෙලා සුදු ජාතිකයන්ගේ යකඩ සපත්තුවට පෑගිලා හිටපු දකුණු අප්‍රිකානු කළු මිනිසුන්ට නිදහස දීලා විමුක්ති අරගලයෙන් පස්සේ නිදහස් යුගයේදී සුද්දන්ට පාඩම් උගන්වන්න ගියේ නෑ මැන්ඩෙලා මහත්මයා සුද්දොත් එක්ක සහයෝගයෙන් වැඩ කළා එකතු වෙලා වැඩ කළා සංහිඳියාවක් ඇති කළා දකුණු අප්‍රිකාවේ නිදහස් යුගය ඉදිරියට ගෙන යන්න ඒ සුදු ජාතිකයන්ගේ දායකත්වයේ ලබා ගන්න වැඩ කළා අද මැන්ඩෙලාගේ ප්‍රතිමාවල් යුරෝපයේ සුදු ජාතිකයෝ හදලා එතුමාට ගරු කරනවා මහත්මා ගාන්ධිමට මතක් වෙනවා ජාතීන් රාශියක් ඉන්නේ ඉන්දියාව එකතු කරලා නිදහස ලබා ගන්න මිනිස් ජීවිතයකට හානි කරන්නේ නැතුව අවිහිංසාවෙන් නිදහස් අරගලය ගෙන යන්න ඉන්දියාවට මග පෙන්වුවේ මහත්මා ගාන්ධිතුමා මම ඒ නාමාවලියට ප්‍රේමදාස මහත්මයා එකතු කරනවා හේතුව එතුමා ගාව අවිහිංසාව තිබුණා හැමෝම සමානව ජීවත් විය යුතු සමාජයක් සාධාරණ සමාජයක් මෙරටේ තියෙන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් එතුමා කැපවීමක් කළා මට මතක් වෙනවා එතුමා ජනාධිපති වෙච්ච වෙලාවේ අර කරපු කතාව දෙපැත්ත පත්තුවන විලක්කුවක් මම අද බාරගන්නේ කියලා කිව්වා එක පැත්තෙන් දකුණේ ගින්දර අනෙක් පැත්තෙන් උතුරේ ගින්දර එතුමා දකුණේ ආයුධ අතරගත්ත උදවියට ආයාචනා කළා මම S2 වහගෙන ඉන්නම් ඕනම කලාවකට ජීවිත හානි වලින් තොරව මේ ප්‍රශ්නේ බේරගන්න අපි සාකච්ඡා කරමු අපි කතා කරමු කියලා ඉල්ලුවා ආයාචනා කළා බැගෑපත් වුණා ඒවට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ අන්තිමට ආරක්ෂක සංවිධානයට සිද්ධ වුණා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ඒ ත්‍රස්තවාදය මර්ධනය කරන්න උතුරේ ප්‍රශ්නෙදිත් එතුමා උත්සාහ කළේ ජීවිත හානි වලින් තොරව මේ ප්‍රශ්නේ බේරගන්න සංවර්ධනයේ දුන්නා ඒ පැත්තට ඒ මිනිසුත් එක්ක කතා කරන්න පටන් ගත්තා ත්‍රස්තවාදීන් දැනගත්තා මේ විදියට ප්‍රේමදාස මහත්මයා යන්න ගියොත් උතුරේ ජනතාව දිනා ගන්නවා ප්‍රේමදාස මහත්මයා එතුමාගේ ජීවිතේ නැති කෙරුවා එදා ලින්කන්ගේ ජීවිතය අන්තවාදීන් නැති කෙරුවේ කොයි විදියටද එදා මහත්මා ගාන්ධිගේ ජීවිතය අන්තවාදීයක් නැති කළේ කොයි විදියටද ඒ වගේ ප්‍රේමදාස මහත්මයාගේ වටිනා ජීවිතය බිලිගත්තා අන්තවාදී විසින් මට මතක් වෙනවා අර උණ බම්බු සංකල්පය කල්පනා කරලා බලන්න මිනිසුන්ගේ ජීවිත ගැන කොපමණ සංවේදී වීමක් එතුමාට තිබුණාද දිනපතාම දුම්රිය හරස් පාරවල මිනිසුන්ගේ ජීවිත අවදානමට ලක් වෙනකොට මේ පස්තට විසඳුමක් අවශ්‍යයි කියලා එතුමා සංවේදී වුණා දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළාම එක ගේට්ටුවකට මිලියන ගාණක් සල්ලි යනවා හැබැයි නැහැ බෑ කියන උත්තරේ එතුමා ගාව තිබුණේ නැහැ ධනාත්මක විදියට කල්පනා කළා විසඳුමක් දුන්නා මොකද විසඳුම උණබම්බු දෙකයි හරස්පාර ගාව ජීවත් වන දුප්පත් පවුලකට 2000ක දීමනාවක් රස්සාවක් ලැබුණා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා වුණා එහෙම සංවේදීකමක් අද තියෙනවද මං තමුන්නාසගෙන් අහනවා මේකයි කල්පනා කළ යුත්තේ මේකයි අපට අවශ්‍ය මිනිස්සු විශ්වාස කරන නායකත්වයක් තිබුණා උදේ පාන්දර සාන්ත බස්තියේ මේතුමයි ගෙදර පාන්දර 3:00 4 වෙනකොට මිනිස්සු පෝලිං ගහනවා ලියුමුත් එක්ක ඇයි දන්නවා ලියුමක් දුන්නොත් ඉල්ලීමක් ඉදිරිපත් කළොත් විසඳුමක් ලැබෙනවා පිළියමක් ලැබෙනවා අපේ කඳුළු නිවා ගන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා ගම්මුදාවේ අනිවාර්ය ගීතයක් උනේ ඔබ මට විශ්වාසයි මට ඔබ විශ්වාසයි කියන ගීතය අද මිනිස්සු හොයන්නේ විශ්වාස කරන්න පුළුවන් නායකයෝ අද මිනිස්සු හොයන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන නායකයෝ
මනුස්සකමතින නායකයෝ මේකයි අපි උගත යුත්තේ ප්‍රේමදාස මහතුමාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා නිසා මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රටේ හැම මිනිසෙක්ම සමානව හැටියට සලකලා සමාජ සාධාරණත්වය ඇතුව පාරේ හිඟමන් යදින මිනිසයා ගැන පවා එතුමාගේ අවධානය යොමු වුණා මතක් කරලා බලන්න මට මතක් වෙනවා මාවතේ අපි සංකල්පය පාරේ හිඟමන් යදපු මිනිසුන්ටත් අභිමානයක් දීලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවස්ථාව දුන්නා තාත්තා කෙනෙක් අයින් වෙච්ච දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයේ ක්‍රියාත්මක කෙරුවා මේක තමයි දේශපාලනයේ අවශ්‍ය දේ මනුස්සකම අව්‍යාජ බව සංවේදී බව තියෙන්නට ඕනේ හෘදයාංගම බව තියෙන්නට ඕනේ එතුමා මහජන සේවයේ යෙදුනේ යුතුයකමක් ඉටු කරන විදියට එතුමත් එක්ක හිටපු උදවියට පක්ෂ ભેදයක් තිබුණ නෑ දැන් ජයතිලක මහත්මයා මතක් වෙනකොට මට ඒ කල්පනා වෙනවා දැන් ජයතිලක කියන්නේ ඒ කාලේ වමේ දේශපාලන සිතුම් පැතුම්බල යෝධ න්‍යායාචාර්යවරයෙක් ප්‍රේමදාස මහතුමාට සමීප වෙලා එදා ජනතා විමුක්ති පෙරමුණේ නඩුවට සම්බන්ධ වෙලා හිටියා ප්‍රේමදාස මහතුමා ගියා ජනතා විමුක්ති පෙරමුණේ නඩුව අහන්න තරුණ කොමිසමේ නිර්දේශ එතුමා ක්‍රියාත්මක කෙරුවා 140ක් තරුණයෝ ඉදිරිපත් කරන්න ඕනේ පළාත් පාලන ඡන්දවලදී කියලා තරුණ කොමිසමේ නිර්දේශය ක්‍රියාවට නැගුවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා අද ඒක නැති කරලා දාලා තියෙනවා කල්පනා කරලා බලන්න අද තරුණ කොටස් මෙරටේ යුගත් තරුණයෝ මෙරටේ දේශපාලනයක් කියෝ විශ්වාස කරන්නේ නැහැ මෙරටේ දේශපාලනය විශ්වාස කරන්නේ නැහැ ඒ විශ්වාසය ඇති කරලා ඒගොල්ලන්ව ප්‍රධාන ප්‍රවාහයට ඇතුළත් කරගෙන අපේ රට යහපත් ඉරණමකට ගෙනියන්න නම් මෙරටේ ජනතාවත් ප්‍රේමදාස චින්තනය නැවත හැදෑරිය යුතු මොහොත ඇවිල්ලා තියෙනවායි කියන එක මේ අවස්ථාවේදී මතක් කරමින් ප්‍රේමදාස මහතුමන්ගේ ඒ ගමන් මග අපට දෙන ආලෝකය අපට දෙන එළිය අවුරුදු පතා නෙමෙයි දින පතාම සිහිපත් කරලා මේ රට සමාජ සාධාරණත්වයෙන් යුක්ත රටක් මේ රට හැම මිනිහම සමානත්වයෙන් සලකන රටක් මේ රට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස රජයන සමාජයක් බවට පත් කරන්න අපිට දෙන්න පුළුවන් දායකත්වය උපරිමව දෙන්න අද වගේ දවසක අදිෂ්ඨාන කරගන්න ඒක තමයි ප්‍රේමදාස නාමයට අපට දෙන්න පුළුවන් හොඳම උපහාරය බව මතක් කරමින් මගේ වචන ස්වල්පියම අවසන් කරනවා බොහොම ස්තුතියි